ඉරා මිට්ටුනි අපි අහලා තියෙන කතාවක් තමයි සාමාන්‍යයෙන් ඉතිහාසෙ සිද්ධ වෙච්ච දෙයක් ඒක ඒ ආකාරයෙන්ම නැවතවතාවක් සිදු වෙනව නම් ඒක පළමු විකඩමක් දෙවනුව ඛේදවාචකයක් කියන කාරණේ මිට්ටුනි ලංකාවේ ජනතාව අද අත්විඳින්නේ අන්නේ ඉරණම් මේ වෙනකොට රජෙක් බල වෙලා බල්ලෙක් රජ වෙලා මේක තමයි යථාර්ථය හැබැයි ඉතිහාසෙ පුරාම සිද්ධ වෙච්ච විදිහට මේ වෙනකොට හාම්දුරවරු ජනතා හතුරන්ට නූල් බැඳීම ආරම්භ කරලා තියෙනවා මේක පළමුවම අපි තේරුම් ගත යුතු කාරණේ තමයි ගංගාරාමය කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ පන්සලක් නෙමෙයි ගංගාරාමය කියලා කියන්නේ හැමදාම පවතින ආණ්ඩුවට කොන්දේසි විරේතුව කඩේ ගිය පාහර පිරිසක් ජීවත් වෙන තැනක් සිවුර යුනිෆෝම් එකක් කරගෙන තම බඩගෝස්තරය වෙනුවෙන් ඕනෙම කුප්ප කුපාඩි පාහර වැඩක් කරන තැනක් මිත්‍රවරනි ඉතිහාසයේ පුරාම ගංගාරාමයේ එහෙමයි ඔබට මතක නම් ওই ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ කියලා ඉන්න මහා එකා මේ මොහොතේ රණිල්ට පිරික් නූල් බැඳපු එක කාලයකට උරදී ඔය පන්සලේ තිබ්බ ටෙක්නිකල් ස්කූල් එක ආණ්ඩුවට පවර ගන්නයි කියලා ශිෂ්‍යෝ පිකට් කරපු වෙලාවේ යකඩ පොල්ලක් ගනනලා ශිෂ්‍යෙන්ට එකෙන් ගහලා කකුල් කඩපු පුද්ගලෙක්. එතකොට ඔබට අදහ ගන්න පුළුවන් නැත්නම් අවබෝධ කරගන්නට පුළුවන් ගංගාරාමය කියලා කියන්නේ මොන වගේ තැනක්ද රනිල්ගේ මේ මොහොතේ ඇටමිරිකන්නේ කවුද කියන කාරණේ. ඊළඟ කාරණේ තමයි මේ නිශ්චිත මොහොතේ විජේදාස රාජපක්ෂ කොන්දේසි විරහිතව තමන්ගේ පස්ස දෙපැත්තට පළල් කරන්නට අල්ලමින් ඉන්නවා. විජේදාස රාජපක්ෂ ඉතිහාසයේ පුරාම හොරෙක් තාක්කඩියෙක් මදාවියෙක් කුපාඩියෙක් තමන්ගේ බඩකෝස්තරය වෙනුවෙන් ඕනෙම පාහර වැඩක් කරන පරයෙක් කියලා ඔප්පු කරලා තියෙනවා. පවතින හැම ආණ්ඩුවකටම සෙට් වෙලා තමනුත් තමන්ගේ ගෑණිත් දරුව දෙන්න තුන්දෙනා වෙනුනුත් ඕනෑම් පාහර වැඩක් වූ කළා. සහ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂගේ කොල්ලෝ යනේන මන් නැති හාල් පාරු කාල කන්නි කොල්ලෙක් විශේෂයෙන්ම රතුපාට තොල් තියෙන සුදු කොල්ලෝ දැක්කාම ඉවසන්න බැරි ගායක් විජේදාස රාජපක්ෂගේ කොල්ලන්ට තියෙනවා. ඒ නිසා උන්ට ආර්ථිකය ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒ නිසා රාජපක්ෂ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මේ නිශ්චිත මොහොතේ පුළුවන් තරම් ප්‍රමාණයක් කොල්ලන්ට හොයලා දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. යහපාලන ආණ්ඩුව කාලේ තිබ්බ කාලෙත් විශේෂයෙන්ම විජේදාස රාජගේ පක්ෂගේ කොල්ලා ආණ්ඩුව වෙනුවෙන් ඩීල් දාලා කෝටි ගාණක් හම්බ කරා. මේ සිද්ධිය විජේදාස රාජපක්ෂගේ ලොකු කොළුවගේ ඩිවෝස් නඩුවේ මේ වෙනකොට එළි වෙලා තියෙනවා. කොහොමද මිට්ටෝර්නි අද දවසේ එළි වුණා නයන්ත බොහොම පැහැදිලිව සජිත් ප්‍රේමදාසගේ පක්ෂයෙන් එමු නැත්තම් එහෙ අර තරුණ කණ්ඩායමෙන් ඉවත් වෙලා ගිහින් තියෙනවා. නැත්තම් සභාපතිකමෙන් ඉල්ලා අස්සුනයි කියලා මේ නිශ්චිත මොහොතේ මාධ්‍ය දැනුවත් කරනවා. ඒ කියන්නේ මේ නිශ්චිත මොහොතේ එක එක රුපියල් සතවලට විකිණමින් තියෙනවා. මිට්ටෝනි පාර්ලිමේන්තුවට ඡන්දයෙන් පත් වෙන්න බැරි වෙච්ච එකෙක් මේ වෙනකොට විධායක ජනාධිපති වෙලා. එදා 1977 ආණ්ඩුක ව්‍යවස්ථාව ගේනකොට මේ රටේ ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් දැනුමක් තිබුණු අවබෝධයක් තිබුණු බහුතරයක් දෙනා පෙන්නලා දීපු කාරණයක් තමයි 77 JR ආණ්ඩුක ව්‍යවස්ථාව කියන අතිශය භයානක ව්‍යවස්ථාවක්. මේකෙන් භයානක ඒකාධිපතිව හැදෙනවා. ඒ විතරක් නෙමෙයි බොහොම පැහැදිලිව මේ රට දවසින් දවස අරාජිත වෙනවයි කියන කාරණේ. කොහොමද මිත්‍රවරුනි 1977 JR ජයවර්ධන රනිලුත් සමාන විදිහට තමයි දෙන්නේ. 77 JR ජයවර්ධන මේ රටේ විධායක ජනාධිපති වුණේ ජනාධිපති ඡන්දෙකට ගිහිල්ලා නෙමෙයි. රනිල් වික්‍රමසිංහත් මේ මොහොතේ ජනාධිපති වුණේ ඡන්දෙකට ගිහිල්ලා නෙමෙයි පාර්ලිමේන්තුවේ කැමැත්තෙන්. විජේ ඒ වගේම එදා JR ජයවර්ධනත් මේ රටේ ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ සහයෙන්. එහෙම නැතුව ජනතා ඡන්දයෙන් නෙමෙයි. ඊළඟ කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ නොම්බර් එකේ තාක්කඩි පාහරෙක්. විශේෂයෙන්ම දේශපාලන නරියෙක්. මිනිහා දන්න ඕනම තැනකට රිංගලා තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් විශේෂයෙන්ම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විශේෂයෙන්ම තමන්ගේ යාළුවන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. බොහොම කූට විදියට මේ නිශ්චිත මොහොතේ පවතින දේශපාලන අස්ථාවරත්වයේ ප්‍රයෝජනයට අරගෙන කොන්දේසි විරහිතව රාජපක්ෂලා ආරක්ෂා කරන ස්ථාවරයක ඔහු ඉන්නවා. මිත්‍රෝනි අද වෙනකොට මේ රටේ අරගල කරුව දඩයම් කිරීම විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ ආරම්භ කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ 89 භීෂණ කාලේ ප්‍රේමදාසත් එක්ක එකතුලා මේ රටේ 50,000ක් විතර කොල්ලෝ මැරුවා. මේ වෙනකොට සමහර අයට බටලන්ද ගැන අමතක වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ බටලන්දේ නිර්මාතෘවරයා විතරක් නෙමෙයි සුදුවැන් සංස්කෘතියේ සෑහෙන ප්‍රමාණයකට දායක වෙච්ච එකෙක්. ඒ නිසා රනිල් කිසිම දවසක රාජපක්ෂලට දඬුවම් කරන්නේ නැහැ. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ මේ නිශ්චිත මොහොතේ විශාල අනතුරක ඉන්න. මොකද මේ වෙනකොට මහින්දට
නඩුවලින් බේරෙන්න මුක්තියක් නැහැ. ඒ වගේම මේ වෙනකොට ගෝඨටත් ඒ මුක්තිය නැහැ. ගෝඨාභය රාජපක්ෂ ලෝකෙට ගියේ නැත්නම් ලංකාවෙන් පැනලා ගියේ තමන්ට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර වශයෙන් සහයක් ලැබෙයි. එහෙම නැත්නම් තමන්ව දේශපාලන වශයෙන් ආරක්ෂා කරයි නැත්නම් දේශපාලන රැකවරණය ලැබෙයි කියන බලාපොරොත්තුයි. හැබැයි මිට්ටුවරනේ මේ වෙනකොට මුස්ලිම් රටවලුත් විශේෂම මේ ගෝඨාභය රාජපක්ෂ කියන මිනීමරු පාහරය බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ නිසා විශේෂම ගෝඨාභය රාජපක්ෂට විශාල බයක් තියෙනවා තමන් කරපු අපරාධවලට අධිකරණයේ ඉදිරියේ උත්තර දෙන්න සිද්ධ වෙයි. එහෙම නැත්නම් නහින දෙහින කාලේ හිරේ ළඟින්න වෙයි කියන කාරණේ. අන්න ඒ නිසා තමයි පොහොට්ටුවේ ඉන්නේ විශේෂම විජේදාස රාජපක්ෂලා වගේ පරයොත් එක්ක එකතු වෙලා අවසානයේදී මේ රනිල් වික්‍රමසිංහ කියන පඹයා ජනාධිපති බවට පත් කෙරේ. අනිත් කාරණේ තමයි මේ රටේ 69 ලක්ෂයක් හරක් ඇතුළු බහුතරයක් දෙන අත උස්සලා 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කරලා මේ වෙනකොට 77 ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් තිබුණු තරම් බලයක් ජනාධිපතිවරයාට ලබා දීලා තියෙනවා. ඒ නිසා මිට්ටුවරණි කොන්දේසි විරහිතව මේ නිශ්චිත මොහොතේ රනිල් වික්‍රමසිංහට ඕනෑම බලුවැඩක් කිසිම නීතියෙන් බාධාවකින් තොරව කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. මොකද රනිල්ව මේ නිශ්චිත මොහොතේ අපේ රටේ පවතින ව්‍යවස්ථා නීතිය අනුව වෙනස් ඉවත් කිරීම පහසු නෑ. ඔබ දන්නවා දෝෂාභියෝගයක් කියලා කියන්නේ ව්‍යවස්ථාවේ තිබුණට කවදාකවත් කරන්න පුළුවන් මගුලක් නෙමෙයි. ඒක රනිල් විශේෂම ප්‍රේමදාස ගෙදර අරින්න මේ රටේ මිනිස්සු ගෙනාපු නැත්නම් අර පාර්ලිමේන්තුව ගෙනාපු දෝෂාභියෝගයට වෙච්ච වැඩේ මොකක්ද කියන එක දන්න හැවුම ප්‍රායෝගික අවබෝධ කරගත්තු කාරණයක්. කෙසේ වෙතත් මිත්‍රවරුනි මේ මොහොතේ විශාල මිලක් මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙනවා. මොකද රනිල් බොහොම පැහැදිලිව තමන්ගේ වටේ ඉන්න හොරු ටික රකිනවා. මේ නිශ්චිත මොහොත වෙන මිටත් මේ රනිල්ගේ විශේෂම රනිල් පහුගේ කාලය තුළ රනිල්ගෙන් ඈත් වෙලා හිටපු හොරු රැළ විශේෂම එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා ඉදිරි දින කිහිපය ඇතුළත රනිල් වික්‍රමසිංහ කොන්දේසි විරහිතව රජයේ ඉහළ තනතුරු වලට සුපුරුදු විදිහට තමන්ගේ යාළුවෝ පාත් කරනවා. ඉන් පස්සේ රාජපක්ෂලා එක්ක එකතු වෙලා ඉතුරු ටිකක් කෙලගෙන යනවා. මිට්ටෝරණි රජුන් බලවීම සහ බල්ලෝ රජවීම ඉතිහාසය පුරාම අපේ රටේ සිද්ධ වුණා. ඒ නිසා තමයි පහුගිය අවුරුදු 70ම අපි රැවටුණයි කියලා අපට පිළිගන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපේ කන පෙලෙන්න ගහගන්න අපට අද සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ සමස්තයම අපේ වැරදි. ඊයේ රනිල් වික්‍රමසිංහට අත් දෙකම උස්සලා මේ බලය දුන්නේ ඔබේ නියෝජිතයෝ. ඒ විතරක් නෙමෙයි අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුගේ කාට හොරෙන් ඡන්ද දීන්න අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. අද අපි දන්නේ නැහැ අපේ ගමේ ඉන්න ඡන්ද දීපු එක එහෙම නැත්නම් මන්ත්‍රී කියන හාල්පාරුව ගිහිල්ලා අහත ඉස්සුවේ කාටද කියන කාරණේ. තවත් කාරණයක් තමයි ඊය බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක එලි කරා මන්ත්‍රීවරු කොහොමද රුපියල් සතවලට විකුණුනේ කියන කාරණේ. මිත්‍රවරුනි උන්ට මිලියන් ගණන් අරගෙන කැමති විදියකට අත උස්සලා උන්ගේ ජීවිතයක සෙල්ලම් කරන්නට පුළුවන්. කැමතිනම් උන්ගේ ගෑණි ගෙන දෙන්නත් උන්ට අවස්ථාවක් තියෙනවා. හැබැයි උන්ට අපේ ජීවිතයක සෙල්ලම් කරන්න අවස්ථාව දිය යුතු නැහැ. මිත්‍රවරුනි අවසාන වශයෙන් විධායක වස්ථාදායක අධිකරණ කියන පරමාධිපත්‍යය තියෙන අපිට ජුරිස්ප්‍රුඩන්ස් කියන විෂයදී එහෙම නැත්නම් නීති විද්‍යාව කියන විෂයදී බොහොම පැහැදිලිව ජනතා අරගල පිළිගන්නවා. ජනතාවගේ විප්ලවය පිළිගන්නවා. අවසානාත්මකව ජනතාව විසින් කරනු ලබන අරගලයක් තුළින් පවතින නීතිය උඩු යටිකර කරන්න පුළුවන් කියන එක ජුරිස්ප්‍රුඩන්ස් නැත්නම් නීති විද්‍යාව කියන විෂය බොහොම පැහැදිලිව පෙන්වනවා. ඒ නිසා පහුගිය දවස්වල මේ රටේ කාටවත් එළවන්න බැහැයි කියලා හිටපු මිනීමරු රාජපක්ෂලා එළෙව්වා. හැබැයි අපි මුන්ට දඬුවම් කළ යුතු වෙනවා. අපේ හොරකම් කරපු හැම සතයම නැවත අයර් කර යුතු වෙනවා. මිට්ටෝනි පහුගිය සති අන්තේ සන්ඩේ ටයිම්ස් පුවතට වැදගත් තොරතුරක් හෙළි කරා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ පහුගිය දවස්වල ඔබ දන්නවා පැනලා ගියා මාල දිබෙනට. එහිදී රාජපක්ෂට නාමල් රාජපක්ෂ කෝල් කරලා කියලා තියෙනවා තමන් ප්‍රයිවට් ජෙට් එකක් එවනවයි කියලා ගෝඨාභය රාජපක්ෂව ඒ අවශ්‍ය කරන රටට ගෙනියන්. එතකොට අන්න ඒ තරම් ආර්ථික හයියක් රාජපක්ෂලට තියෙනවා. මොනියම් හෝ හේතුවකින් ඒක උන්ට කරගන්න බැරි වුණා. හැබැයි අපි තේරුම් ගත යුතු වැදගත්ම කාරණේ තමයි මුන් හොරකම් කරපු හැම සතයම අය කරගන්න අවසානාත්මකව සටන් කරන්න අපිට අයිතියක් තියෙනවා. එනිසා මිත්‍රවරුනි මේ නිශ්චිත මොහොතේ අපි කැමතුණත් අකමැතුණත් අද වෙනකොට මරාගෙන මැරෙනව ඇරුණහම වෙන විකල්පයක් නැහැ. ඒ නිසා වැටිලා මැරෙනවද කියන එකට
හිත හිත ඉන්නවට වඩා ජීවිතයේ අවසාන මොහොතේ හරි කොන්ද කෙලින් තියාගෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්න අරගල කිරීමේ වගකීම ඔබටත් මටත් තියෙනවා. මිතුරනි මේ පවතින කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒකනේ විකල්පයක් තියෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායම සමග අපි පෙරමුණට මිතුරනි අර්ධන්තර ජයග්‍රහණ නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය